මැදිවියේ පසු වූ කාන්තාවක් වුණු නිර්මලා සැමියාගෙන් වෙන්වී තනිවම ජීවත් වුණු කාන්තාවක් වන අතර ඇය වෙළඳසැලක් පවත්වාගෙන ගියාය. වියහෙදම් සපුරා ගනු ලැබුවේ වෙළඳසැලෙන් ලැබෙන ආදායමිනි. ඇය මැදිවියේ පසු වූ කාන්තාවක් වුවද ඇය විශේෂකාර තැනැත්තියක් වූවාය. පිරිමින් තම වසඟයට ගැනීමට ඇය තුල පැවති පුදුමාකාර හැකියාවකි. ඒ විතරක් නොව කටකාර යුවතියක් වූවාය. මෙනිසා ඇතැම් පිරිමි ඇයට වහ වැටී සිටියහ. ඇය පිරිමි කිහිප දෙනෙකු සමග අනියම් සම්බන්ධතාවයන්ද පවත්වාගෙන ගියාය. ඔවුන් රාත්‍රී කාලයේදී නිර්මලාගේ නිවසට පැමිණියහ. මේ ගැන ගම්මුන්ද දැන සිටියා. ඇගේ මේ නොමනා හැසිරීම පිළිබඳව ගම්මුන් ඇයට නොයෙකුත් ඇනුම් පද කීවද ඇය ඒ කිසිවක් තුට්ටුවකට ගණන් ගත්තේ නැත. රැට රැට උඹේ ගෙදරට කොළු ගැටව් රිංගන බව ගමේ අය ඔක්කොම දන්නවා. උඹ දැන් තලස්ථානි වියේ පසුවන ගැහණියක්නේ. උඹේ මිනිහත් උඹව අත්හැරලා ගියේ ඔය නොමනා වැඩ නිසා. දැන්වත් ඔය පාදඩකම් කරන එක නවත්තපන්. නිර්මලාගේ ඥාතියකු වන ගිරිගෝරිස් අයියා නිර්මලාට කිහිප විටක්ම එසේ කියමින් අවවාද කළේය. අනේ ගිරිගෝරිස්, උඹට මොකද මම කොහොම හිටියම? උඹේ වැඩක් උඹ බලාගනින්. නිර්මලා ගිරිගෝරිස් අයියාට බැන වැදුනාය. උඹ ඉතින් කවදා හරි කාගෙන් හරි මට්ටු වෙනවා. ගිරිගෝරිස් අයියා මොමුණන්නට ඌයේය. එක් දිනක් උදෑසන නිර්මලාගේ වෙළඳසැලට ගිරිගෝරිස් අයියා පාන් ගෙඩියක් ගෙන යාමට පැමිණියේය. ඒ වන විටත් වෙළඳසැල වසා දමා තිබුණේ. ගිරිගෝරිස් මහ අයියෙන් නිර්මලාට කතා කළේය. කිසිදු ශබ්දයක් නැහැ. මේකිට මොනවා වෙලාද එසේ කියමින් ගිරිගෝරිස් අයියා නිර්මලාගේ වෙළඳසැල වටා කැරකෙන්නට වූයේය. ඔහු පිටුපස දොර ඇර එබී බැලුවේය. නිර්මලා ඇඳ මත වැතිරී සිටියාය. අල්මාරියේ තිබූ රෙදි තැනින් තැන විසිරී තිබුණි. ගිරිගෝරිස් අයියා නිර්මලාගේ ඇඟට අත තබා ඇයට කතා කළාය. ඒ වන විටත් නිර්මලාගේ සිරුර සීතල වී තිබුණි. නිර්මලාගේ මිය යෑම ගම්මුන් අතර පැතිරී යන්නට වැඩි වේලාවක් ගත වූයේ නැත. ගම්මුන්ද නිර්මලාගේ නිවස අසලට එක් රැස්වන්නට වූහ. මේ ගැන පොලිසියට දැන්වීමටද කටයුතු කෙරුණා. නිර්මලා අබිරහස් ලෙස මිය ගිහින් ගම්මුන් කතාබස් කරන්නට වූහ. නිර්මලාව කිසිවෙකු විසින් මරා දැමුවාද නැත්නම් ඇයට තිබූ රෝගී තත්ත්වයක් නිසා ඇය මිය ගියාද යන්න කාටත් ප්‍රශ්නයක් විය. නිර්මලාගේ සිරුරෙන් කිසිදු තුවාලයක සලකුණක් දක්නට නොවිය. පොලිසිය විසින් පළාතේ මහේස්ත්‍රාත්වරයාගෙන් ලබාගත් නියෝගයකට අනුව නිර්මලාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මృత ශරීරාගාරය වෙත රැගෙන යනු ලැබීය. පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය නිලධාරී විසින් පවත්වනු ලැබීය. ඇය නිර්මලාගේ සිරුර අභ්‍යන්තර පරීක්ෂා කළාය. නිර්මලාගේ ගෙලෙහි යම් සලකුණක් තිබෙන අයුරු අධිකරණ වෛද්‍ය නිලධාරිනියගේ නිරීක්ෂණයට ලක් වූවාය. සෙන්ටිමීටර් 2.5ක පමණ පළලකින් යුත් නූලක් වැනි දෙයකින් නිර්මලාගේ ගෙල වටා සලකුණු වී තිබුණි. අධිකරණ වෛද්‍යවරිය විසින් මෙම සලකුණු ඉතා සියුම් ලෙස පරීක්ෂා කරනු ලැබුවාය. ඇය මරා දමා ඇත්තේ ගෙල තිරකොට හුස්ම හිර කිරීමෙන් බව කිසිදු සැකයකින් තොරව අධිකරණ වෛද්‍යවරිය නිගමනය කළාය. ඊළඟ ප්‍රශ්නය වූයේ ගෙල තිර කිරීම සඳහා යොදාගත්තේ කුමක්ද යන්නයි. අධිකරණ වෛද්‍යවරිය සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂණයක්ද සිදු කළාය. ඇය නිදා සිටි ඇඳ අසල කුඩා ප්‍රමාණයේ රේඩියෝ වක් තිබුණි. රේඩියෝවේ වයර් ඒ මේ අත විසිරී තිබුණි. රේඩියෝවද බිම වැටී තිබුණි. ගෙල වටා ඇති සලකුණත් මෙකී වයරයත් අධිකරණ වෛද්‍යවරියගේ දැඩි පරීක්ෂාවට ලක් වුණා. එහි හැඩය පළල අනුව ගෙල තිර කිරීම සඳහා යොදාගෙන තිබුණේ රේඩියෝවේ වයරය බව තහවුරු කරගත්තාය. ඉන්පසු අධිකරණ වෛද්‍ය නිලධාරිනිය විසින් මෙකී කාන්තාවගේ යෝනි මාර්ගයද පරීක්ෂා කළාය. එහි ශුක්‍රාණු දක්නට තිබූ අතර ඇය මිය යාමට පෙර සංසර්ගයේ යෙදී ඇති බව ඉන් තහවුරු කරගත්තාය. ඉන්පසු පොලිසිය විසින් ඝාතකයින් සොයා පරීක්ෂණ කටයුතු ආරම්භ කරනු ලැබීය. එදා රාත්‍රියේ නිර්මලාගේ නිවස තුළට නාබර යොවුන් වියේ පසු වූ කොළු ගැටව් දෙදෙනෙකු ඇතුළු වූහ. ඔවුන් පැමිණියේද නිර්මලාගේ ඉල්ලීමකට අනුවය. මේ කොළු ගැටව් දෙදෙනා නිවසට ඇතුළු වන අයුරු ගම්මුන්ද දැක තිබුණා. එහෙත් ඔවුන් ඒ ගැන වැඩි තැකීමක් සිදු කොට නැත. මක්නිසාදයක් නිර්මලාගේ නිවසට රාත්‍රී කාලයට ගැටවරයන් රිංගන බැවිනි. නිවසට ඇතුළු වූ ගැටවරයින් දෙදෙනා නිර්මලා සමග වරින් වර සංසර්ගයේ යෙදුණි. ඉන්පසු නිර්මලාගෙන් මේ ගැටව් දෙදෙනා
මුදල් ඉල්ලා සිටියහ. නිර්මල අක්කේ අපට රුපියල් 1000ක් ඕනේ. එක් ගැටවරයෙකු කීවේය. කොහෙ තියෙන සල්ලිද? නිර්මලා නොරිස්සුම් ලෙස කීවාය. ඉන්පසු මෙම ගැටවරයන් දෙදෙනා නිර්මලාගේ අල්මාරිය අවුස්සමින් නිර්මලාට තර්ජනය කරන්නට වූහ. මොනවද උඹලා කරන්නේ? අල්මාරියට අත තියන්නේ නැහැ. නිර්මලා කීවාය. මේ සම්බන්ධයෙන් නිර්මලා හා ගැටවරයන් දෙදෙනා අතර ඇති වූ වහින් බස්වීම දුරදිග යන්නට වැඩි කාලයක් ගත වූයේ නැත. එක් දෙති මේ ගැටව් දෙදෙනා නිර්මලාගේ ඇඳ අසල තිබූ රේඩියෝවේ වයරය ගලවා ගත්ත. මොනවද මේ කරන්න හදන්නේ? නිර්මලා කෑ ගැසුවාය. එක් ගැටවරයෙකු නිර්මලාගේ දෑත් අල්ලා ගත්තේය. අනික් ගැටවරයා නිර්මලාගේ ගෙලට රේඩියෝ වයරය දමා තද කළේය. මොන් නිර්මලා ගෙල සිරකොට මරා දමා අල්මාරියේ තිබූ මුදල්ද රැගෙන පලා ගියහ. කිසිඳු අපරාධ කරුවෙකුට අපරාධයක් කොට සැඟවිය සිටිය නොහැකිය. අපරාධයක් කාලේ වැලි තලාවෙන් වැසී යන්නේද නැත. ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනා පොලිසිය විසින් කොටු කරගනු ලැබීය. ඉන්පසු සියල්ල මොවුන් දෙදෙනා අකුරක් නැර පොලිසිය ඉදිරියේ වාකෝච්චාරණය කළහ. සමාජයේ අසම්මත හැසිරීම් රටා තියෙන කාන්තාවන් කතරම් අනාරක්ෂිතද? වැරදි හැසිරීම් නිසා තමයි මේ තත්ත්වයට පත්වෙන්නේ. අසම්මත ලෙස සම්බන්ධකම් පවත්වන අයට තර්ජන පහර දීම් වලට හා මරා දැමීමේ යන අවස්ථාවන්ට ගොදුරු වීමේ හැකියාවන් වැඩි. ඒ අය අනාරක්ෂිතයි. මෙය අසම්මත සම්බන්ධකම් පවත්වන අයට හොඳ පාඩමක්. දිනපතා අලුත්ම පුවත් දැන ගැනීමට පහත බටන් එක ක්ලික් කර අපව subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුව එබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.